අද ආගමන විගමන කාර්යාලයක සල නිතරම දිග පොලිම් ඒ අතර වැඩිපුර සිටින්නේ අපේ රටේ ජව සම්පන්න තරුණ තරුණියන් විදේශගත වෙන්න තීරණය කළේ ඇයි වොත් උන්ගෙන් ලැබෙන පිළිතුර අපේ රටේ පවතින දේශපාලන තත්ත්වය ආර්ථිකයේ අස්ථාවර නිසා ඔවුන්ට අනාගතයක් නැති නිසා අකමැත්තෙන් උනත් මේ තීරණය ගත්තා ඒ අතරම අද වන විට දේශපාලන යන වචනයත් බොහෝ දෙනාට අප්‍රියයි මේ සියල්ල සමග කෙසේ වුව අපිට හෙට දවසකට අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න සිදුවනවා මහ ජනතාවගේ සුබ සිද්ධියට රාජපාලනය බලපානවා ධාර්මික සහ භාග්‍යමත් සමාජයක් වෙනුවෙන් පාලනයේදී අනුකමනය කළ යුතු යම් යම් උපදෙස් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළා. ඒ වගේම ගිහියෙක් ලෙසින් අපි රජය වෙනුවෙන් ගෙවිය යුතු බදු පැහැර හැරීම සුදුසු නැති බවත් රජතුමා විසින් යටත් වැසියන්ගේ මල නොතලා රොන් ගන්නා බඹරුන් ලෙසින් බදු අය කළ යුතු බවත් උන්වහන්සේ දේශනා කළා. රාජ්‍යත්වය වෙනුවෙන් අනුමත දස රාජ ධර්ම ලිච්ඡවීන්ට ලබා දුන් උපදෙස් මේ සියල්ල තුළ පාලනය සඳහා උපදෙස් ලබා දී තිබෙනවා. අධම්මික රාජ සූත්‍රයේදී දේශනා කළ අන්දමට රටක් සෞභාග්‍යවත් වීමට නම් රජතුමා ධාර්මික බව සහ කලමනාකාරීත්වය අනිවාර්යයෙන්ම බලපානවා රාජ්‍යත්වය අධාර්මික වූ විට හිරු සඳුපවා විෂම වන බව ඉහත සූත්‍රය සඳහන් වෙනවා ඒ වගේම ගව රැළක පවා ඉදිරියෙන් ගමන් කරන ගවයා ඇදයට ගමන් කරන්නේ නම් පසුපසින් යන ගවයන්ද ඇදයට ගමන් කිරීම සිදු වෙනවා ඒ නිසා රාජපාලනයේ පවතින කාර්යක්ෂම බව රටක පැවැත්මට එකලම් බලපානවා අපි තවමත් යැපෙන්න බලා සිටින පිරිසක් නමුත් බෞද්ධයන් විදියට අපි නිතරම අපේ රටේම ජීවත් වෙන ජන වර්ගයන්ට අපහසු පහසු කරනවා ඔවුන් ආර්ථිකය අල්ලා ගන්නවා කපටිකමින් පාරිභෝගිකයන් බැහැ ගන්නවා මේ වගේ විවිධ චෝදනා එල්ල කරනවා නමුත් අපිට වැරදුනේ කොතනද සොන්නේ නැහැ ඈත අතීතයේ පටන් අපේ රටේ සහනාධාර දුන්නා ජන සවිය ආහාර මුත්තර සමෘද්ධි අස්වැසුම මේ විතර විවිධ නම් වලින් ලබා දුන්නත් තවම අපි එක තැනයි සමාජයක සහනාධාර මත යැපෙන්න අවශ්‍ය නැහැ සම්පත් සීමිත උනත් අගයක් ලැබෙනවා අතීතයේ අපි අත්තම්මලා කිව්වා වගේ අත සෙලෙවොත් තමාට කටසලවන්න ලැබෙන්නේ ඒ උනත් අද අපේ අය සොන්නේ අත නොසලවා කටසලවන්නයි මේ අපේ බෞද්ධයන් නිතර නගන චෝදනාවක් පල්ලියෙන් කෝවිලෙන් ඔවුන්ගේ ආගමිකයන්ට උදව් හිම කරනවා පන්සලෙන් අපිට කිසිම උදව්වක් නැහැ බුදුදහම නිවන් මාර්ගට යොමු කරන ධර්ම මාර්ගයේ පෙන්වා දෙන දර්ශනයක් එපමණක් නෙවෙයි ගිහියෙක් විදියට ජීවිතය ගොඩනගා ගැනීමට අවශ්‍ය ඉගැන්වීම් සියල්ල අපිට බුදුදහමෙන් කියා දෙනවා ව්‍යග්ගපච්ච සූත්‍රයට අනුව ලෞකික ජීවිතේ හැඩගසා ගැනීමට බොහෝ කරුණු පෙන්වා දී තිබෙනවා උට්ටාන සම්පදා කුඩා දරුවෙක්ගේ පටන් අපි හැම දෙනෙකුටම උට්ටාන සම්පත්තිය අවශ්‍යයි පන්සල් දරුවෙක් උනත් අධ්‍යාපන කටයුතුවලදී සහයක් නොමැති විභාග අසමත්ලා මෙලොව වශයෙන්ද ඔවුන්ගේ දියුණුවක් ඇති වෙන්නේ නැහැ වෘත්තීය ව්‍යාපාරික නිරත වන පුද්ගලිකට උනත් මේ සාධාරණයි ආරක්ක සම්පදා උට්ටාන සම්පතෙන් උපයන දේ ආරක්ෂා කර ගැනීමත් වැදගත් බුදු රජාණන් වහන්සේ උපයන ධනය ආරක්ෂා කරන අන්දම ගැනත් අපට දේශනා කර තිබෙනවා ව්‍යග්ගපච්ච සූත්‍රයට අනුව උපයන ධනය කොටස් හතරකට බෙදාගෙන එක් කොටසක් පරිභෝජනයටත් දෙකොටසක් තමන්ගේ ව්‍යාපාරික කටයුතු වෙනුනොත් ඉතිරි කොටස අනාගතේ වෙනුවෙනුත් ඉතිරි කිරීමට උපදෙස් ලබා දී තිබෙනවා ඒකේන බෝගෝ බුක්තේන වේ කම්මං පයෝජයේ චතුච්ච නිතාපේය ආපදාස භවිසති මේ සරල සුමට ආර්ථික සමබරතාවය අද අපි ආර්ථික විද්‍යාවනමින් හඳුන්වන විද්‍යාව බිහිවීමටත් පෙර ආතුව දේශනා කරන ලද්දා අතීතයේ වෘත්තීන් ලෙස සැලකුණු රාජ්‍ය සේවයේ පදනම් කරගෙන මේ කරුණු දේශනා කරනු ලැබුවා මෙම කරුණු අද අපේ පවුලටත් ආදේශ කර ගන්න පුළුවන් ඔබ සැමියා පිරිස දරුවන් සමග පවුල් ජීවිතයක් ගොඩනගා ගන්නවා එහිදී ආර්ථිකයේ සමබරව පවත්වා නොගතහොත් එතන අර්බුදයක් ගොඩනැගෙනවා ආර්ථිකයේ පිහිරුණු විට පෝෂණය පිළිබඳ ගැටලු පෝෂණය නොමැති විට සෞඛ්‍ය පිළිබඳ ගැටලු ඇති වෙනවා එතනින් පසුව පරිභෝජනය සමාජ තත්ත්වය මුල් කරගෙන ගැටෙනවා අමු සැමියන් අතර විශ්වාසය නැති වී නිතර ඇතිවන අඩතබර දරුවන්ට බලපානවා ඔවුන්ගේ අධ්‍යාපනය පවා බිඳ වැටෙනවා මානසික රෝගීන් බවට පත්වනවා කරණීය මෙත සූත්‍රයේ සඳහන් වෙන අන්දමට සන්තුෂ්ස කෝච සුපරෝච සුපර යනු තමාට තමාව පහසුවෙන් නඩත්තු කරගත හැකි වීමයි ආයෝජනයේ ඉදිරි කිරීමට උනන්දුවක් නැහැ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ අය අනුව වැය කරන්න ඒත් අපිට අයට වඩා වැය බරයි ඊට පස්සේ ණය වෙනවා ණය නිසා මුදලත් මිතුරන් නැති වෙන බව ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ අපට අනන සුඛය එහෙමත් නැත්නම් ණය නොමේ ජීවත් වීමේ අගය කියා දුන්නා රටක් වුණත් ආර්ථික වශයෙන් පරිහානියට පත් වෙන්නේ ණය නිසායි අනාගත පරම්පරාවන් 3-4 ණය කරලා කියලා අපි පාලකයන්ට දොස් නගනවා නමුත් අපේ පවුල තුළ අනවශ්‍ය විදියට කොතරම් ණය බරක් තියෙනවාද අප ක්‍රෙඩිට් කාඩ් ඩෙබිට් කාඩ් විතරක් නෙවෙයි ණය වෙලා ගෙදරට අනවශ්‍ය විදියට බඩු ගාන්න ගන්නවා ගන්න පුළුවන් හැම තැනකින්ම ණය ගන්නවා ආදායම තුලින් ණය පොලිය ගෙවා ගන්න විදියක් නැහැ. ඉතින් ණයකාරයෝ එන විට හැංගෙනවා. මානසිකත්වයේ තමන්ගේ හිතට කොයිතරම් බරක්ද? එහෙමනම් දැන් අපි මුහුණ පා සිටින අසිරු යුගයේ රටේ වරදක් විදියට චෝදනා කිරීම සුදුසු නැහැ. අපි හැම දෙනාගේම පෞද්ගලික ජීවන රටාවේ තිබෙන වැරදි ගැන සිතන්න දැන් කාලය ඇවි. බුදුදහමට අනුව ජීවිතේ හැඩගසා ගත්තොත් අපි ජීවිතේ කල්මනාකරණය ගොඩනගා ගැනීමට අපහසු කාර්යයක් නොවේ.